දන්නා දෙයක් තුල නොදන්නා දෙයක්. හොඳයි යාත්‍රික තුලින් අපි සුබුරුදු පරිදි නියෝන් ඇක්වේරියම් ආයතනයට ආවා මේ එතුමාගේ අලුත් කටයුත්තක් ඕගලන්ට ඉදිරිපත් කරන්න. ඒ තමයි මේ ජපානයේට පමණක් සීමා වෙලා තිබුණු මේ කොයිකාෆ් මත්ස්‍ය අභිජනන ක්‍රියාවලිය. දැන් ලංකාවේ නියෝන් ඇක්වේරියම් ආයතනය විසින් සිදු කරගෙන යනවා. අපි ඕගලන්ට ඉතින් මේ කොයිකාෆ් පිළිබඳ දැනුම දෙන්න තමයි මේ වැඩසටහන පවත්වන්නේ. ඉතින් අපිත් එක්ක සුබුරුදු පරිදි එකතු වෙනවා සත්‍යදි සමරසිංහ මහත්මයා. ආයුබෝවන්. ඉතින් අපිට කියන්නකො මේ කොයිකාෆ් කියන්නේ කොහොමද මොන වගේ හැසිරීමක්ද සත්තුන්ගේ තියෙන්නේ? ඔව් ජපාන් කොයිකාෆ් කිව්වහම ඇත්තටම ඉස්ලාම තිබුණේ ජපානයෙන් ගෙන්නලා මෙහි විකුණන එක තමයි මේ මේ ඒක කීප දෙනෙක් අතරේ කරගෙන ගියා. ඉතින් ඇත්තටම අපිට කියන්න කනගාටුයි ඒ දවස්වල කොච්චර අපි මෙහි බ්‍රීඩ් කරලා මෙව කරත් අපි මෙහි බ්‍රීඩ් කරයි කිව්වහම ඒක මේ තුට්ටුවකටවත් මායින් කරේ නැහැ ඇත්තටම කිසිම කෙනෙක්. නමුත් මේ පහුගිය කාලේ ඇතිවිච්ච මේ කොවිඩ් වසංගතයත් එක්ක අර මේවා මෙරටට ආනයනය කරන්න කරපු ඒ තහංචිය නිසා අපිට හැකි වුණා ඒකට සමානව අපේ ජපාන් කොයි නිෂ්පාදනය කරන්න. ඉතින් දැන් මම මේනට මේ අවුරුදු 6ක් විතර තිස්සේ මේක අපි මේ පරීක්ෂණ කරමින් කරගෙන ගියා. කරගෙන ගිහිල්ලා මම ඉස්සෙල්ලාම මට හම්බුනේ හයි උත්සුරි කියන ජපාන් කොයි විශේෂය. ඒකෙන් මම දැන් අවුරුදු 6ක් විතර තිස්සේ පරීක්ෂණ කරමින් කරගෙන ආවා. නමුත් ඇත්තටම අද වෙනකොට ඉතා සාර්ථකව දැන් අවුරුද්දකට දෙකකට උඩ දී වෙනකොට ඉතා සාර්ථකව ඒක ඒ තත්ත්වයට කිට්ටු. මම කියන්නේ නැහැ ජපානයේ අපි එතෙන්ට ගිහිල්ලා කියලා. නමුත් අපි යන්තම් ඒගොල්ලන්ගේ යම් මට්ටමකට ඇවිල්ලා කියලා මට හිතන්න පුළුවන් මේ වෙනකොට. ඉතින් මම දැන් මේ වෙනකොට ඒකත් යම් සීමා උපරිම සීමාවට මම ඇවිල්ලා තියෙනවා දැන් ඒ හයි උත්සුරි කියන එක. ඉතින් මේ වෙනකොට මායිකාව එක මාළු 2000ක් 3000ක් තරමට ස්ටොක් එකක් ඉන්නවා. ඒ අතරේ මම දැන් අවුරුද්දකට විතර ඉදිරි පටන් ගන්න තියෙනවා ශිරෝ උත්සුරි කියන එක. ඊට පස්සේ ෂෝවා කොහකු ඒ වගේ වර්ග හතරක් දැන් පහක් විතර අපි දැන් කරමින් යනවා. ඉදිරියටත් පෙන්වන්න පුළුවන් අපි ඒ කරපු වර්ග ටිකක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපට හිතන විදියට මේ රටේ ඉන්නවා ගොඩාක් විශේෂඥ මේ ජපාන් කොයි සම්බන්ධ හොඳ දැනුමක් තියෙන අය ඉන්නවා. නමුත් අද වෙනකතරුත් මම හිතන්නේ කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ අපිට ඒගොල්ලෝ දන්න දැනුමෙන් එක දශමයක් හෝ අපිට බෙදලා දෙන්න. නමුත් අපේ ස්වය උත්සාහයෙන් අපි හොයාගෙන එක එක විදියට හොයාගෙන තමයි හොයාගෙන අද මේ තත්ත්වෙට කොයි කියන එක පත් කරලා තියෙනවා. නමුත් අපි මෙච්චර කල් කරගෙන යන හැම එක්කෙනාගේම මතයක් තිබුණා ජපාන් කොයි මෙහෙ බ්‍රීඩ් කරාම ඒක මෙහෙ ලොකු වෙන්නේ නැහැ අරතරම් ක්වොලිටි එකක් නැහැ පාටක් නැහැ ওই වගේ මතයක් ලොකු දෙයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මම ගොඩාක් කියලාට මම අද මේ වගේ වීඩියෝ එකකින් උනත් රටට හෙලි කරන්න කැමතියි. මට එක උදාහරණයක් මට දෙන්න පුළුවන්. මට ඒක කියන්න තියෙන්නේ මෙච්චරයි ජපාන් ජෝඩුවක් ජපාන් කපල් එකක් මෙහෙ ඇවිල්ලා ඒගොල්ල බබෙක් හැදුවොත් ඒ බබාට සයිමන් හරි සිමියන් හරි නම් කියලා නම වැටෙනවද කියන එක. එයාට වැටෙන්නේ ජපාන් එයාගේ තියෙන ඔග සීමා හරි මොනා හරි ඒ නම මිසක් එයාට සයිමන් සිමියන් සිල්වලා කියලා නම් වැටෙනවද කියලා මට අහන්න කැමතියි. ඉතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ජපාන් අපි හරි බ්ලඩ් ලයින් එක ගෙනලා ඒ බ්ලඩ් ලයින් එක මෙහෙ අභිජනනය කරොත් මම හිතනවා ඒ බ්ලඩ් ලයින් එක මිසක් වෙන බ්ලඩ් ලයින් එකක එතෙන්ට සම්බන්ධ වෙන්න බෑ කියලා. ඉතින් මම ජපාන් කොයි කියනලා මෙහෙ බ්‍රීඩ් කරොත් එයා කාප් වෙන්න විදිහක් නැහැ, ගෝල් ෆිෂ් වෙන්න විදිහක් නැහැ කියලා තමයි මගේ විශ්වාසය. මම විශ්වාස කරනවා ඒ සම්බන්ධ විශේෂඥ දැනුම් තියෙන ඇත්තටම ලංකාවේ ඉන්නවා. කිසි කෙනෙක් අපිට ඉදිරිපත් වෙන්නේ නැහැ මේවට උපදේශක් දෙන්න. අද වෙනතුරුත් ඉදිරිපත් වෙලා නැහැ. මම ගොඩාක් කැමති ඒ අයගේ උපදෙස් අර ගන්න පුළුවන් නම් අපිට මේ 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 සම්බන්ධ අතින අඩුපාඩු හදාගෙන අපිට ඉදිරියට ඒ තත්ත්වයට ඒ සීමාවට වත් අපිට එන්න පුළුවන් තත්ත්වයකට මේ ජපාන් කොයි කියන මත්ස්‍ය අභිජනනය කරන්න පුළුවන් හැකියාවක් මම විතරක් නෙමෙයි මේ රටේ තවත් ගොඩාක් අය අද ඉදිරිපත් වෙලා ඉන්නවා මේ ජපාන් කොයි බ්‍රීඩ් කරන්න. මම හිතනවා රටටත් ඒ සියලු දෙනාටත් කරන ලොකු රටට කරන ලොකු පිටුහලක් වෙයි. මේ සම්බන්ධව ඉන්න යම් කිසි විශේෂඥයෝ ඉන්නවා නම් ඔය ඒගොල්ලෝ දන්න දැනුම මේ බෙදා දෙන්න කටයුතු කරනවා නම් කියලා.
ගොඩක් අය මේ මත්ස්‍ය වගාව කරන්න ආසාව තිබුණත් නමුත් මේ මේකට හරි නිසියාකාරව දැනුමක් නැති නිසා මේ සම්බන්ධව ඉදිරිපත් වීම අඩු වශයෙන් තමයි තිබුණේ. නමුත් මේ අපි කරපු වැඩසටහන් මාලාව තුලින් අපේ මේ සතිදිස් මහත්මයා ඒ අදාළ සියලුම දැනුම ලබා දුන්න නිසා මේ ව්‍යාපාර කටයුත්තට අලුතෙන් එකතු වෙච්ච කට්ටියක් හිටියා. ඒගොල්ලෝ අපිට කතා කරනවා, දැන් ඒගොල්ලොන්ගේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවා. ඉතින් සතිදිස් සමරසිංහ මහත්මයා, ඔබ මේ ලබා දුන්න දැනුම ගැන කොහොමද ඔබ සතුටු වෙන්නේ? ඇත්තටම මගේ ජීවිතයේ මත්ස්‍ය ව්‍යාපාරයේ අවුරුදු 35ක් 40ක් පළපුරුද්ද තියෙනවා. ඉතින් මම යම් මට ඇත්තටම කියනවා නම් මට තැනක්වත් තිබුණේ නැහැ මුලින් පටන් ගන්න. ඒ කියන්නේ ඊට පස්සේ මම එක එක්කෙනාගේ ඒවා බදු වශයෙන් අරගෙන අවුරුදු ගාණක් කරුවා. ඉතින් මේ 2002 වගේ වෙද්දි තමයි මේ ස්ථානයක් මිලටගෙන ඒකේ ගොඩක් වියදම් කරලා දැන් මේ තත්ත්වයට හදලා තියෙන්නේ. දැන් මේ අවුරුදු 16ක් 17ක් වගේ වෙනවා මෙතන දැන් පටන් අරන්. ඉතින් ඒ කාල සීමාවේ මගේ අත්දැකීම් තුලින් මම මට 100% විශ්වාසයක් තියෙනවා මගේ ඉතිහාසයෙන්. මම ගොඩාක් අය මේ ශාස්ත්‍රයට හුරු කරලා තියෙනවා. මගේ ඒ දැනුම තුලින් මම විශේෂඥයෙක් නොවුනත් මගේ පළපුරුද්ද තුලින් මම ගොඩාක් දෙනෙක් මේ ශාස්ත්‍රයට බිහි කරලා තියෙනවා. අද අපේ ගෝලයේ වශයෙන් ඇවිල්ලා ඒගොල්ලෝ වෙනම ව්‍යාපාර වශයෙන් මේවා කරගෙන යනවා. ඒ අයට පවා මම ගොඩාක් උදව් කරලා තියෙනවා. ඒ වගේම ඒ නැති වුණත් මම ළඟට ඇවිල්ලා කවුරු හරි දෙයක් ගැන, මාළුවෙක් ගැන හෝ විස්තරයක්, මව් සතෙක් ගැන හෝ ඇත්තටම මට කරන්න පුළුවන් උපරිම දේ මම අදටත් ඒගොල්ලන්ට කියලා දීලා තියෙනවා. නමුත් අද ගොඩාක් ඉහළ තැන්වල ඉහළ ලොකු ව්‍යාපාර ෆාම් පවත්වාගෙන යන අය, මම නම් ගම් වශයෙන් කියන්නේ, පවත්වාගෙන යන අය ඉන්නවා මගේ මැදිහත් වීමෙන් කරන. ඉතින් ඇත්තටම මම ලබනවා ඒක, මම මගේ ජීවිතේ මම ලබපු ලොකු සතුටක් විදිහට මම ඒකත් අද සඳහන් කරනවා. හොඳයි, මේ මේ නියෝ නැක්වේරියම් ආයතනයේ මේ අලුත් පියවරක් තියලා තියෙනවා. ඒ ගැන අපිට පැහැදිලි කිරීමක් කරමු. ඔව්, දැන් අපේ නියෝ නැක්වේරියම් කියන ආයතනේ දැන් අවුරුදු 30 ගණක් පරණ නමති විච ආයතනයක්. ඉතින් දැන් මගේ පුතා දැන් මේ ශාස්ත්‍රයට යොමු වෙලා තියෙනවා. යට දැන් අවුරුදු 28ක් විතර වෙනවා. නමුත් දැන් එයා හරි හරියට දැන් කොයි සම්බන්ධවත් දැන් එයා හරි හරියට කරගෙන යනවා හොඳ වශයෙන් නිවෙලා. දැන් ඊට පස්සේ එයාටත් අඩියක් ඉසිරියට තියන්න එයාත් අපේ ආයතනයට සම්බන්ධ කරගෙන අපි නියෝන් ඇක්වේරියම් ප්‍රයිවට් ලිමිටඩ් නමින් වෙනස් කරලා එයා පුතා ආයතනයේ ඩිරෙක්ටර් කෙනෙක් විදිහට පත් කරමින් අපි දැන් තව අඩියක් ඉස්සරහට තියලා තියෙනවා මේ අවුරුද්දේ. හොඳයි, අපි අද මෙතෙන්ට ආයේ විශේෂ වැඩ කටයුත්තකට. ඉතින් ඒ සම්බන්ධව කතා කරලා සතුටුයි මාත්මේ. ඔව්, දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා අර දැන් ගොඩක් අය අපේ ජපාන් මෙහි බ්‍රීඩ් කරන කොයි ලොකු වෙන්නේ නැහැ කියන මතය, ඒක වෙනස් කරන්න මට ඇත්තටම වුණා වුණා. ඉතින් මම ඇත්තටම මොකද අපි කලින් පාවිච්චි කරා මෙහෙ තියෙන මෙහෙට තියෙන කෑම, ඊට පස්සේ අපි ජපානෙන් ගෙන්නන ලද කෑම විශේෂ වර්ග කීපයක් තියෙනවා. මම විශේෂ වර්ග ගෙන්නලා ඒ කෑම දීලා අද ඒක පරීක්ෂ එක්ස්පෙරිමෙන්ට් එකක් විදිහට මම හදලා තියෙනවා. මාළු හරියටම දැන් ඔබතුමාලට පෙන්වන්න පුළුවන්. මාස 13යි දැනට වෙන්නේ. මාස 13ේ මාළු දැන් අඩි එකහමාර පැනලා තියෙනවා. මෙහෙ බ්‍රීඩ් කරපු ජපන් කොයි ජපනිස් බ්ලඩ් එක සහිත මේ කොයි, ඒක තමයි අද මේ අපි පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. පොකුණෙන් අල්ලන එක අපි මේ අද නිකන් මේ අතරමැද එකක් කරන්නේ. මම මේක අඩි දෙක අවුරුදු එකහමාරයක්දී මේක අඩු ගන්න අඩි දෙක පන්නන සයිස් එකට මේක ඇත්තටම මේක මම මේ කරන්නේ මේ ලංකාවේ පෙන්වන්න. මේ අපි බ්‍රීඩ් කරන කොයි එක මේ වයස සීමාවේදී මෙන්න මේ ප්‍රමාණයක් ලොකු වෙනවා කියන එක පෙන්වන්න තමයි මට ඕමනාව තියෙන්නේ. ඉතින් මම හිතනවා දැනට හරියට මාස 13යි. මේ මාස 13න් අඩි එකහමාර කියන අඟල් 18 20 අතරට දැන් ඇවිල්ලා තියෙනවා මේ මාළු. ඒක මම මට ඕන කරන්න තියෙන දැන් මේ රටට පෙන්වන්න, මේ අපිට මේක කරන්න පුළුවන් කියන එක පෙන්වන්න. ඒක තමයි අද මම මේ කරන්න පොකුණෙන් දැන් අපි අල්ලන සිස්ටම් එක බලන්න පුළුවන්. ඒ අල්ලලා මේ ටැංකි වලට දාන සිස්ටම් එක. ඒ අතර බලන්න පුළුවන් අපි අලුතෙන් බෝ කරයි කිව්ව ශිරෝ උස්සුරි වර්ග, ෂෝවා වර්ග, මේ කොහකු ඒ වගේ මාසුනුත් දැනට මම ඉදිරිපත් කරලා පෙන්වන්නම් බලාපොරොත්තු. ඒ කියන්නේ දැන් අද අපි මේ ගන්න යන මත්ස්‍ය මේ පළදා මොන වර්ගයේ ඒක ඉන්නවා කීපයක්. මේ කියන්නේ හයි උත්සුරි ඉන්නවා, කොහකු ඉන්නවා, කී උත්සුරි ඉන්නවා, ඊට ශිරෝ උත්සුරි ඉන්නවා, ෂෝවා ඉන්නවා. ඒ වගේ වර්ග පහක්ම පහක් හයක් විතර දැනට මේ පෙන්වන අපි මේ දැන් ගොඩ අද ගන්න මේ පොකුණේ ඉන්නවා. ඒක මට ඉදිරිපත් කරන්න ඕනේ මේ හරියට මාස 13යි දැනට. ඒ 13ේ මාළු අඟල් 18 19 තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අද ඇත්තටම විශේෂයෙන් ඉදිරිපත් කරන්නේ.
අපි ඉදිරියේදී මේ වැඩසටහන් කීපයකින් අපි හම්බෙමු මොකද මේ වර්ග කොහොමද අඳුනගන්නේ සහ ඒගොල්ලොන්ගේ අර පාට ඒ විශේෂ කාරණා ගැන කතා කරන්න එහෙනම් අපි බලමු නේද ඉදිරියට ඉතින් සත්‍යදී සමරසිංහ මහත්මයා කියන්නකෝ මේ සිද්ධ වෙන වැඩ කටයුතු මොකක්ද කියලා දැන් මෙතන මේ අපි එන්නේ දැන් අර අපි කොයි එකක් ලොකු වෙන්න දාපු කොයි එකක් අද මේ මේ අල්ලලා කොකුණ අලුත් කරන්න යනවා දැන් මේ කරන්නේ මේ මාළු ටික අල්ලලා ගොඩට ගන්න හදන එකක් තමයි අද මේ කරන්නේ අහහ ඒතර මේ කොච්චර කාලයක් පරණද සාමාන්‍යයෙන් දැනට දාලා මාස 3ක් වෙනවා අහහ ලොකුන් දාලා ඉතින් අද අල්ලලා අපි නැවත ආයි පොන් කරන්න තමයි මේක හදන්නේ දැන් අල්ලලා ගොඩට ගන්නවා ඒ සාමාන්‍යයෙන් කොච්චර කාලෙකින්ද මේගොල්ලෝ දැම්මේ මේ කියන අඩිය වගේ මාළු තමයි මේකට අපි දැම්මේ අහහ දැන් දාලා මාස 3ක් වගේ වෙනවා දැන් සාමාන්‍යයෙන් අපි හිතන අඩිය කහමාර වගේ මාළු ඇති ඉන්නවා ඒක සම්පූර්ණ වයස මේගොල්ලන්ට දැන් මාස 13ක් වගේ අහහ अभिजन क्रिया सिद्ध कर पाए नहीं शिरो उत्सुरी की शिरो उत्सुरी අපි මේ මාක්සින් කී දෙනෙක් වගේ සතිස් මාත්‍ය අපි එතනින් ගත්තද මේකට දැම්ම මාක්සිය 100ක් මාළු 100ක් දැම්ම සාමාන්‍යයෙන් අඟල් 10 11 12 13 ඔය වගේ මාළු ප්‍රමාණයක් තමයි මේකට වැටුනේ ඉතින් දැන් මාස දෙකහමාරක් මේ පොකුණේ තිබ්බා තීර දැන් ආයි ගොඩ අරගෙන මේක ආයි දාන ආයි මේකට දානවා මේ අවුරුද්ද ලබන අවුරුද්දේ තමයි මේක ආ ඊළඟට ගොඩ ගන්න. දැනට වර්ධනය වෙලා තිබුණා අපිට අඟල් 18 වගේ 18 17 16 ප්‍රමාණයට වර්ධනය වෙලා තිනවා. කියන්නේ මාස
තුනක් ඔය කාලේ මාස දෙකම අර තුන අතරට අඟල් 4ක් විතර වර්ධනය වෙලා තියෙනවා ඊළඟ තව අඟල් 4ක් අපි මේ මාස ඉදිරි මාස 3 ලැබන අවුරුද්දේ මුල වෙනකොට බලාපොරොත්තු වෙනවා ආයි දාලා ආ මේ කට්ටිය මාපව දාලා තව වර්ධනය කරගන්නවා හා අද ඔයගොල්ලෝ මේ යාත්‍රික තුලින් දැක්කේ මේ ලංකාවේ අභිජනනය කරපු ජපනිස් කොයි මසුන් පිරිසක් ගොඩ ගන්නවා. ඔව් නියෝන් ඇක්වේරියම් ආයතනයේ මේ ජපනිස් කොයි අභිජනනය කිරීමේ කටයුත්ත දිගටම සිද්ධ කරනවා. ඉතින් අපි ඉදිරි වීඩියෝ වලින් ඒ සම්බන්ධව ඔයගොල්ලෝ දැනුවත් කරනවා. අපි ගින් එන්න යාත්‍රික.